අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයේ නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත මහමග මරණ රැල්ල තවදුරටත් ඉහළ යයි දෛනික කොවිඩ් මරණ වලට වඩා 3 ගුණයක ඉහළ යාමක් ගත වූ පැය 24ට රියානතුරු වලින් මරණ 15ක් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් පාස්කු කොමිසමේ සත්‍ය හෙළිව හොත් සායම යන්නේ ආණ්ඩුවේ සමග ජනබලවේගයේ මහලේකම් කියයි ජනතාවට ලබා දෙන තවත් සහන ගැන ඇමති බන්දුල පහදයි තරුණිය ඝාතනය කර ගමන් බෑගයක දැමූ උපපොලිස් පරීක්ෂකවරයා ආගිය තැන් පිළිබඳ තවත් CCTV දර්ශන दैनिक सिधुवन रियान तुर्वल विशाल इहलयामक मेवन विट वार्ता विमीन पावतिन्ने आवासनावंत लेस वटिना जीवित रसाक राटट अहिमी करवमीन गतवु पैविसी हतर तुलद वटिना जीवित पहलवाक मेलेस महामगट मिलिवुना ලෝකපුරාම පවතින වසංගත රෝගී තත්ත්වය රටේ ආර්ථිකමය කරුණු සහ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති විවිධ ගැටලු කරුණු කාරණාත් එක්ක මේ වෙනකොට මගතොට යනකොට හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය පිළිබඳව ඇති අවධානම අමතක වී තිබෙන බව නම් හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. පසුගිය සති 3ක කාලය පුරා අප දිගින් දිගටම වාර්තා කළ කරුණ අද දවසේදීත් වාර්තා කරන්නට ලැබීම ඉතාම කනගාටුදායකයි. ඒ ගතවන සෑම නිමේෂයක් පාසා අපේ රටේ සිදුවන මාරක රියානතුරු සංඛ්‍යා විහෙලයම මීට සති 3කට පෙර අප වාර්තා කළ දිනකදී මෑත කාලින වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව රියානතුරු වලින් 15 දිනෙකු දිනකට මිය යාම ඉන් අනතුරු පසුගිය සතියේදී අප වාර්තා කළ එක් දිනක පුද්ගලින් 12 දිනෙකු පැය කිහිපයක් තුල මිය යාම අද වන විට මෙම සති අවසන් වෙද්දී ගත වූ පැය 24 තුල පමණක් වටිනා ජීවිත 15ක් රියානතුරු වලින් අහිමි වී තිබෙනවා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මේ ගත වූ පැය 24 තුල පුද්ගලින් 15 දිනෙකු මෙලෙස මහ මගට බිලිවෙද්දී පුද්ගලින් 40 දෙනෙකු පමණ මෙම පැය 24ක කාලය තුල රියානතුරු හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා දිනකදී පුද්ගලින් 10ත් 15ක් ඊට වැඩි සංඛ්‍යාවක් මිය යාම දක්වා මේ වන විට අපේ රටේ රියානතුරු වැඩිවීම තවදුරටත් මේ පිළිබඳව කටයුතු කරන සෑම කෙනෙක්ම බලා සිටිය යුතු කරුණක් ද යන්න පිළිබඳව අප නැවත නැවතත් ප්‍රශ්න කරනවා දඩමුදල් වැඩි කිරීම නීති විරෝධී රියදුරන් අත්අඩංගුවට ගැනීම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම අදටත් සිදුවනවා නමුත් කොතන හෝ ඇති අඩුපාඩුවක් කොතන හෝ ඇති ප්‍රශ්නාර්ථයක් මත දිනෙන් දිනම රටේ වටිනා ජීවිත අහිමි වෙමින් පවතින්නේ කොවිඩ් ආසාදනී වී මිය යන සංඛ්‍යාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව කටයුතු කරද්දී සෑම කෙනෙකුගේම අවධානය අඩු වෙමින් අපේ රටේ රියානතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව කොවිඩ් වලින් සිදුවන දෛනික මරණ සංඛ්‍යාවට වඩා 3 ගුණයකින් ඉහළ යාම කොතරම් අභාග්‍ය සම්පන්නද ඊයේ දින කොවිඩ් මරණ 5යි වාර්තා වන්නේ නමුත් ගත වූ පැය 24ක කාලය තුළ රියානතුරු වලින් පුද්ගල මරණ 15ක් වාර්තා වනවා පොලිස් වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ 6 දෙනෙක් පදකෙයින් සහ තවත් 5 දෙනෙක් යතුරු පැදි කරුවන් බව ඒ අනුව රියානතුරු වැඩිවීමට යතුරු පැදි සහ මාර්ගයේ ගමන් කරන පුද්ගලින්ගේ දායකත්වය වැඩි වී තිබෙනවා පුද්ගලයන් තුළ මාර්ගගත විනය සංවර්ධනය කිරීම ඒ පිළිබඳව මනෝවිද්‍යාත්මකව හෝ ජනතාවට අවබෝධයක් ලබා දීම සහ යතුරු පැදිකරුවන්ගේ නොහික්මුණු දහවණය මාර්ගයේ මාරකයක් බවට යතුරු පැදිකරු පත් කර තිබෙනවා මේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අප විශේෂයෙන්ම අවධාරණය කරන්නේ සියලුම කණ්ඩායම්වල ඒකරාශීත්වය මෙවන් අභාග්‍ය සම්පන්න තත්වයක් රටේ වළක්වා ගැනීමට මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි පසුගිය පැය 24ක කාලය තුළ රියානතුරු වලින් සිදු වූ මරණ 15ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙය නැවත වතාවක් වැඩිම මරණ සංඛ්‍යාවක් මෑත කාලය තුළ පැය 24ක් ඇතුළත වාර්තා වූ දිනය හැටියට හඳුන්වන්නට පුළුවන්. ඊයේ දිනේදී සිදු වූ මාරක රියානතුරු වලින් පුද්ගලයන් 11ක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම ඊට පෙර දිනයන්දී සිදු වූ මාරක රියානතුරු වලින් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් 4 දෙනෙක් ඊයේ දිනේදී මිය ගොස් තිබෙනවා. ඊටාම පැහැදිලි වෙනවා යතුරු පැදි වලින් සහ පාරේ පයින් ගමන් කරන පාර මාරුවන පුද්ගලයන්
බහුතරයක් රියානතුරු වල විඳිතින් බවට පත් වන ආකාරයට රියානතුරු වැළැක්වීමට හැම කෙනෙක්ම පියවර ගත යුතුයි රියානතුරු වැළැක්වීම හැම කෙනෙක්ගේම යුතුයකම වේගය සීමා කරගන්න බීමත්ව රිය පැදවීමෙන් වළකින්න අපරීක්ෂාකාරී නොසලකිලිමත් රියදාවණෙන් වළකින්න ඔබ මාර්ගයේ ගමන් කිරීමේදී නිරන්තරයෙන්ම මාර්ග රීති අනුගමනය කිරීමට කටයුතු කරන්න මේ තත්ත්වය වළක්වා ගැනීමට පොලිසියට පමණක් දෙකලාව හැකියාවක් නැහැ අනිවාර්යෙන්ම මාර්ගය භාවිතා කරන රියදුරන්ගේ යතුරුපැදිකරුවන්ගේ පාපැදිකරුවන්ගේ රීරෝදරත්තකරුවන්ගේ එවාගෙම පදිකයින්ගේ සහයෝගය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා කොළඹ වේල්ල වීදියට ගෙනවිත් දැමු සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ආගිය තැන් පිළිබඳව තවත් CCTV දර්ශන ලැබෙමින් පවතිනවා වයසවරු 30ක තරුණයෙක් ඝාතනය කළ බවට සැකකරන උප පොලිස් පරීක්ෂකවරයා ආගිය තැන් පිළිබඳ තවදුරටත් CCTV දර්ශන ලැබෙමින් පවතිනවා තරුණියගේ මලසිරුර බහලූ බෑගය කොළඹ වේල්ල වීදියේ ප්‍රදේශයේ දමා බස් රථයකට ගොඩවීම සඳහා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම් පොලේ රැඳී සිටින ආකාරය මෙම CCTV දර්ශනවල සටහන් වඩවා කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ අදාළ තරුණියගේ හිස කොටස මේවන තුරුත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. තරුණියගේ කඳෙන් වෙන් වූ හිස කොටස සොයා මේවන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ කැලණිගඟේ විශාල ප්‍රදේශයක ඉවුරු සහ අවුට ප්‍රදේශයන් නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට හැකි වී නැහැ. තරුණිය ඝාතනය කළ බවට සැකකරන උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර ඊට පෙර PCR පරීක්ෂණයක් ද සිදු කරනු ලබනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,000 ආසන්නයට පැමිණ තිබෙනවා. මේ අතර වෛරසයට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මේවන විට එන්නත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර එන්නත් කිරීමෙන් අනතුරුව දින දෙකකට වඩා වැඩියෙන් උණ රෝගයේ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා ඉල්ලීමක් කරනවා. ගෙවුණු පැය 24ක කාලය තුල ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිත පුද්ගලයන් 384 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ ආසාදිතයින් 78ක් ලෙසයි. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙක් වාර්තා වී ඇති අතර අනෙකුත් ආසාදිතයින් 174 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ COVID-19 වෛරසයේ ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 80,950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන් පුද්ගලයන් 79,406 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර පසුගිය පැය 24 තුල ශ්‍රී ලංකාව තුලින් COVID-19 වෛරසයේ ආසාදනය වී පුද්ගලයන් 5 දෙනෙක් මිය ගොස් ඇති අතර ඔවුන් උසපිටිය, මට්ටක්කුලිය, කොළොන්නාව, මොරලස්කමුව සහ ගිරියුල් යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරටින් පළමු කොරෝනා රෝගියාගේ රෝග ලක්ෂණ 15 වසරක් සපිරෙනවා. මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ නැමැති සංචාරක මාර්ගෝපදේශක මහතාට පසුගිය වසරේ මාර්තු 4 වන දින කොරෝනා රෝග ලක්ෂණ මතු වූ අතර මාර්තු 11 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී PCR පරීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා රෝගියා තහවුරු කරගනු ලැබුවා. ඒ අනුව අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ ප්‍රධානි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාගේ සහ වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ආරාධනෙන් මෙරටින් වාර්තා වූ ප්‍රථම ආසාදිත පුද්ගලයා විශේෂ පරීක්ෂණයකට සහභාගී වුණා. මට රෝග ලක්ෂණ මතුවෙලා අවුරුද්දක් වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ රසායනාගාරයට මිනියා මගේ තියෙන ප්‍රතිදේහ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට. කොරෝනා රෝගියෙකුගේ ප්‍රතිශක්තිය දීර්ඝකාලීනව රඳා පැවතීම සම්බන්ධයෙන් මෙහිදී පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
කණ්ඩායම් දෙකක් ඉන්න එකක් තමයි ස්වභාවිකවම වෛරස් එක ශරීරගත වෙලා හැදිච්ච කට්ටියක් ඉන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය කොහොමද ගොඩනගන්නේ අමතරව අපි මේ වෙනුවට අපි වැක්සින් දැන් අද වෙනකොට දෙකක් රෙජිස්ටර් වෙලා ලියාපදිංචි දෙල තන මේ වෙලේ ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසිනිකා වැක්සින් එක දිගටම ගහගෙනත් යන අතරේ ඒගොල්ලන්ගේ කොහොමද ප්‍රතිශක්තිය ගොඩනගන්නේ ඊට අමතරව ඉදිරියේදී තවත් අලුත් වැක්සින් සහවත් ඒ වගේම කොහොමද ප්‍රතිශක්තිය ගොඩනගන්නේ වඩාත්ම සුදුසු ක්‍රමවේදය මොකක්ද කියනවද අවබෝධයක් ඇති කර ගැනීමට දැන්ට පරීක්ෂණ සිදු කරගෙන T cell සහ අපේ ඇන්ටිබඩි ප්‍රතිදේහ රෙස්පොන්ස් එක කියන්නේ ප්‍රතික්‍රියාක කොහොමද ඒක ප්‍රතිචාර දක්වන්නේ මේ වගේ කොයි වගේ රැකවරණයක් ලැබෙනවද වෘද්ධකට කලින් අපේ මේ ජයන්තගේ හැදුනා ඉතින් ඒ හැදිච්ච වෙලාවේ තිබ ප්‍රතිදේහ ප්‍රතිශක්තිය කොහොමද දැන් මේ වෙනකොට කොහොමද ඒ ප්‍රතිශක්තිය හීන වෙලාද ඒව දීර්ඝ කාලයක් රඳා පවතිනවද ඒ පිළිබඳ ප්‍රශ්න රැසකට උත්තර හොයාගන්න තමයි මේ පර්යේෂණ අපි දැන් දීර්ඝ කාලයක් සිදු කරන්නේ මේ පර්යේෂණය තුලින් අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් ශ්‍රී ලංකිකයන්ට කොහොමද මේ ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය දැන් ඉදිරියේදී මේ රෝග පාලනය සහ රෝගය තුරන් කිරීමට ඉදිරියේදී තව තව ඉෆෙක්ටිව් වැක්සින්ස් හොයාගන්න අමතරව විවිධ ප්‍රතිකාර ක්‍රම හොයාගන්න මේ ලැබෙන දත්ත ඉතාමත්ම වැදගත්. මේ අතර කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වසාදෙමුණු බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන්හට අද දින PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ 4 වෙනිදා 46170 දෙනෙකුට මේ එන්නත ලබා දීලා තියෙනවා. බස්නාහිර පළාත ආවරණය වෙන පරිදි මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය නොකඩවා සිද්ධ වෙගෙන යනවා. මේ එන්නත සම්බන්ධයෙන් කටයුතු කරනකොට උණ ගත්තොත් මේ උණ සාමාන්‍යයෙන් පැය 48ක් දවස් දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් මේ උණ අඩුවන නිසා ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා හැකියක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න ඒකට හේතුව මේ මොහොතේදී අපි කවුරුත් දන්නවා ඩෙංගු රෝගය ලංකාවේ තියෙනවා එවැනි රෝගයක් වෙන්න බැරිකමක් නැහැ ඒක එන්නතේ ප්‍රශ්නයක් නෙවෙයි ඩෙංගු රෝගය සහ වෙන ඕනෑම උණක් වෙන්න පුළුවන් මේ මරණය සිද්ධ වුණේ එන්නත නිසාද කියන එක ගැන තවම අපි විමර්ශනය කරනවා එන්නතක් ලබා දුන්නට පස්සේ ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා මේවා විමර්ශනය කරන්න ඒ කරන විමර්ශනය කරන ක්‍රමවේද අනුගමනය කරමින් මේ පිළිබඳව විමර්ශනය කරලා නොබෝ දිනකින් ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් එතෙක් අපිට මේකද කියන්න පුළුවන් වෙන්නේ එන්නත දීමෙන් පසුව සිදු වූ මරණයක් මිස එන්නත දීම නිසා සිදු වූ මරණයක් නෙවෙයි යතුරුපැදි සොරකමේ නියලුණු 78 හැවිරිදි පුද්ගලෙකු අරලගංගුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වේ තිබෙනවා. විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලෙක් අරලගංගුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17ක් මේවන විට සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව තවත් යතුරුපැදි විශාල ප්‍රමාණයක් මෙම සැකකරු විසින් සොරකම් කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට එම යතුරුපැදි අලෙවි කර ඇති බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. එම යතුරුපැදි සොයා මේවන විට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර යතුරුපැදි මිලදීගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ දිනේදී අරලගංගුල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විශේෂ වැට්ලීමක් සිදු කර තිබෙනවා අරලගංගුල ප්‍රදේශයේදී මෙහිදී මෝෆෙඩ් වර්ගයේ යතුරුපැදි 17ක් සොයාගෙන තිබෙනවා ඊට අදාළව 78 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා මොහු විසින් තවත් විශාල සංඛ්‍යාවක් මේ ආකාරයට යතුරුපැදි සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා මෙම මෝෆෙඩ් යතුරුපැදි විවිධ පුද්ගලින් වෙත ලබා දී තිබුණු අතර ඉන් පසුව පොලිසිය මේවා සොයාගෙන තියෙනවා යම් යම් අවස්ථාවලදී පුද්ගලයන් භාණ්ඩ මිලදී ගන්නවා සමහර විට නොදැනුවත්කම වෙන්නට පුළුවන් නමුත් සමහර අවස්ථාවලදී දිගින් දිගටම එකම පුද්ගලයෙක් විසින් ගෙනත් දෙනු ලබන භාණ්ඩ මිලදී ගන්නවා නම් එය අනිවාර්යයෙන්ම සොරබඩු බවට ඔහුට අදහසක් ඇති වෙනවා ස්වර්ණාභරණ යතුරුපැදි ඒ වගේම ත්‍රිරෝද රත්න ඒවායේ අමතර කොටස් නිරන්තරයෙන් යම් පුද්ගලයෙක් ලබා දෙනවා නම් ඒ සම්බන්ධව අදාළ බඩු බාර ගන්න පුද්ගලයා ඉසකෝම ඔහුට දැනුමක් තිබෙනවා ඒවා සොර බඩු බවට. ඒ නිසා සොරකම් කරන පුද්ගලින් පමණක් නෙමෙයි සොර බඩු ළඟ තබා ගන්නා පුද්ගලිනුත් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. ලංකා දන්නී සංග්‍රහයේ 394 වගන්ති අනුව සිරිත් පරිදි චේතනාන්විතව සොර බඩු ළඟ තබා ගැනීම බාර ගැනීම වරදක් වෙනවා. ඒ වගේම එවැනි පුද්ගලින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙනවා.
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භ කුලෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ගම්පහ වික්‍රමාරච්චි යුනිවර්සිටි ඔෆ් ආයුර්වේද විද්‍යාව හදාරන සිසුන්ට ආයුර්වේද ක්‍රමය න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ඉගැන්වීමේ අරමුණින් ආයුර්වේද චක්‍රවර්ති පඬිතුක ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් 1929 වසරේදී ගම්පහ සිද්ධ ආයුර්වේද විද්‍යාලය පිහිටවනු ලැබුවා. වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතනය 1995 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල ආයතනයක තත්වයට උසස් කරනු ලැබුවා. දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව යන නාම යටතේ ස්ථාපනය කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලයයි. ඊට එක්කර ඇති නව උපාධි පාඨමාලා සංඛ්‍යාව 7ක්. විශ්වවිද්‍යාල වෙබ් අඩවිය සක්‍රිය කළ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබුවා. අද දවසේ නිල වශයෙන් දෙයක් කරනු ස්ථාපනය කරනු ඉරිගේ අය ඉසිවරු තනනා ගම්පහ විකුම් සරසවි මාතා නිල ලාංඡනීය දජුවේ සහ ගීතේ එලි දැක්වීමද ඊට සමගාමීව සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ට විජිනිපතද පිළිගැන්වුවා. කොමාරච්චි යුනිවර්සිටි ඔෆ් ඉන්ඩිජිනස් මෙඩිසින් ලෙට් රික්වෙස්ට් එවරිවන් එල්ස් ඉන් ද දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසම හරහා වැරදිකරුවන් නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව පෙළඹී ඇති බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති පත් කරන කොමිසම දේශපාලන පරිගැණීම් කොමිසම රටේ දේශපාලන නායකයා දේශපාලන පක්ෂක ප්‍රධානියා බොහොම දූෂිත තුන් දෙනෙක් කොමිසමකට පත් කරලා මේ රටේ හොරකම් කරපු නිදහස් කරගෙන යනවා. ඉස්සර ජනාධිපති කොමිසම තිබ්බා හොරකම් කරපුണ്ട වැරදි උണ്ട දඬුවම් දුන්නේ. මේක තමයි කැකිල්ල තීන්දුව. පළවෙනි සති දෙකේ ජනාධිපතිගේ මුක්තිය අරන් නඩුවලින් නිදහස් කරා. මහින්දානන්ද අලුත්ගමගේට චෝදනා දී බයාව නිදහස් කරා. ජොන්සන් ෆර්නෑන්ඩෝ නඩු ගොඩයි යාව නිදහස් කරා. ඇමතිවරු කීප දෙනෙක් හිටියා ඒ වගේ නිදහස් කරා. මෙන්න පළවෙනි මාස 16 කරපු දේවල් ජනාධිපති කොමිසමපත් කරනවා. යාට ඕන දේවල් කරනවා. පාස්කු ඉරිදා බෝම්බේ බෝම්බේ පුපුරන්න පොයට විතරයි නඩු දාලා තියෙන්නේ. මහා මොළ කරුට නඩු නෑ. සල්ලි වියදම් කරපන් ගන්න නඩු නෑ. ආයුධ දුන්නේ කාට නඩු නෑ. මේක අල්ලගෙන ගියොත් එළි වුණොත් සායම යන්නේ ආණ්ඩුවේ කියලා අපි තමුන්නාසයට කියනවා. මේ රටේ ප්‍රධාන වශයෙන් කතා කරමු මාතෘකා දෙකයි තියෙන්නේ. මහා බැංකු මංකොල්ලේ සහ පාස්කු ප්‍රහාරය. අද මහා බැංකු මංකොල්ලේට 2007 ඉඳලා සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නේ කොහෙද? ඒ කට්ටිය ඉන්නේ කුරුඳුවත්තේ පක්ෂයේ ඉන්නවා. ඊළඟ කට්ටිය ඉන්න පොට්ටුවේ ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙන්න ඉඳ දීලා බලන් හිටපු කට්ටිය කොහෙද ඉන්නේ? ඒ කට්ටිය ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ වගේම අපේ පරණ පක්ෂෙයි. ඊළඟට පාස්කුව කොරවපු කට්ටිය කොහෙද ඉන්නේ? ඒක හෙව්වනම් හරියට අර ආණ්ඩුවේ ඉන්න කට්ටියගේ කිල්ලෝට වල තියෙන කුණු ටික එළියට එනවා. හැබැයි එක දෙයක්. අද මේ ආණ්ඩුවේ අංක 1 නායපත්‍රය මොකද්ද? ඒ තමයි මේ විපක්ෂයේ නායකයින්ව දඬු කඳේ ගහලා හිරේ දානා කොහොමද මේ රට මිලිටරි ජුන්ටාව බවට පත් කරලා තමන්ට ඕන විදිහට ගෙනියන්න කියලා ඉවරලා. සමග ජන බලවේගයේ තමයි ආදරණීය අම්මේ තාත්තේ චෝදනා නොලබපු නඩු නැති පිරිසිදු වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නේ. අර්ථාපල් අද සිට රුපියල් 150කට ලබා දීමට හැකියාව ලැබී ඇති බව අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. හාල් මැස්සන් මිල පිළිබඳ ගිවිසුම් අත්සන් කරගන්න අවස්ථාවේදී ලංකාවට හාල් මැස්සන් නානයිනී කිරීමේදී අය කළේ රුපියලක බත්. අපි රුපියල් 575ට එකඟුනේ රුපියලක බද්දක් පනවලා තියෙද්දි. නමුත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා රජයට කරුණු ඉදිරිපත් කිරීමෙන් මේ රුපියලේ හාල් මැස්ස තුල කරවල වර්ග හා විවිධ දේ ආනයනය කරන නිසා දේශීය ධීවරය ආරක්ෂා කිරීම සඳහා රුපියල් 100ක බද්දක් පැනෙව්වා හාල් මැස්ස කිලෝ. එයිදී අපි මේ හාල් මැස්ස
සෝ ගිවිසුම් අත්සන් කරපු පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා සතොසේ තබාගෙන තියෙන තීරුව අඩු කරලා මුදල් අමාත්‍යාංශයේ අනුග්‍රහයක් අරන් ඉදිරි මාස දෙකටත් මේ හාල්මැස්සන් මිල 575ම කිව්ව වගේම ස්ථාවරව පවත්වාගෙන යන්න තායිලන්ත හාල්මැස්සන් මිල එලෙසින් පවත්වාගෙන යන්න කටයුතු කරලා ඊට අතිරේකව පාරිභෝගිකයටත් වාසිය ලබා දීම සඳහා 180ට ගිවිසගෙන තිබුණ අර්ථාපල් මිල 150ට අඩු කරලා වෙල ලබා දෙන්න පුළුවන්කම ඇති උනා. රතුළුණුත් මේ ලයිස්තුවට ඇතුල් කරලා තිබුණේ නැහැ. නමුත් අපි රුපියල් 230ට රතුළුණු කිලෝකුත් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරය එල්ල වූ සමේ කඩු 6000ක් මෙරටට අනයනී කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රජිත් හිමිපාණන් විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස් ප්‍රතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මාස 31 වනදා කරුණු දක්වන ලෙස අභියාචනා අධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. මෙම පෙත්සම් අද අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායතුන්නේ කොරයා යන මහත්තුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තමා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළා. මෙම නඩුවට පාදක වන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද? එම විමර්ශනවල වත්මන් තත්ත්වයේ කෙසේද යන්න පිළිබඳව තම සේවාදායකයාගෙන් විමසා කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් අධිකරණය ඒ පිළිබඳව මේ මාස 31 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ජේෂ්ඨ රජයේ නීතිඥවරයට දැනුම් දුන්නා. මෙහිදී පෙත්සම් කාර කාදිනල් හිම්පාණන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කොමිසමේ වාර්තාව ඉක්ුද්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් තම සේවාදායක හිමිපාණන්ට ලබා දුන් බව සඳහන් කළා. එමෙන්ම අදාළ කඩුතොගය පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. පෙත්සම් කාර කාදිනල් හිම්පාණන් අධිකරණයේ හමුවේ කියා සිටින්නේ පාස්කු ඉරිදුන එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන් කඩු 600ක් පමණ මේවන විට හඳුනාගෙන තිබෙන අතර ඒවා මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරිදුන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයට ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දෙනවා. මේට අමතරව තවත් කඩු 5400ක් මේවන විට රට තුල නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව කියා සිටිනවා. මේ සම්බන්ධ විමර්ශන සිදු කරන ලෙස ආරක්ෂක ප්‍රධානින් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවද පෙන්වා දුන් කාදිනල් හිමිපාණන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමු වමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.